ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට පත්කිරීමේ ප්‍රධාන බලවේගය වුණේ සිංහල ජාතිකවාදී කඳවුර. එතකොට මෙන්න මේ සිංහල ජාතිකවාදී කඳවුරේ මූලික අපේක්ෂාව වෙන්නේ එක පැත්තකින් සිංහල බහුතවාදය පෝෂණය කිරීම සහ බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තවදුරටත් තබාගෙන කටයුතු කිරීම. ඉතින් මෙන්න මේ අභිලාෂයන්ට සේවය කරන අතරේම බහුත්වවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා බහුසංස්කෘතික රාජ්‍යයකින් එල්ලවන අභියෝගයන්ට ඉදිරියේදී මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිදු වෙනවා. සහ අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිදු වෙනවා ලංකාව තවදුරටත් යහපාලන දෘෂ්ටිවාදය සහිතව ගමන් කරන රාජ්‍යයක් බවට පෙන්වීමට. දැන් අපි දන්නවා ඇමරිකා එක්සත් ජනපදය මේ ආණ්ඩුවට යම් ආකාරයක පිළිගැනීමක් ලබා දීලා තිබෙනවා. හැබැයි ඒ පිළිගැනීම උන් ලබා දීලා තිබෙන්නේ මේ රාජ්‍ය ජනතාවට. ඍජුවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන් පිළිගැනීම වශයෙන් නෙමෙයි ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඒක මේ රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව සම්බන්ධයෙන් ඔවුන් කිසියම් පැහැදීමකට ලක් වෙලා තිබෙනවා. නමුත් මූලික වශයෙන් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් මම හිතන්නේ අපේක්ෂා කරන්නේ ලංකාවේ යහපාලන පරමාදර්ශයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට මේ ආණ්ඩුව නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව ක්‍රියා කරයි කියලා. එක පැත්තකින් සුරු ජාතීන්ගේ අයිතිවාසිකම්, මානව හිමිකම් වාර්තාව, මාධ්‍ය නිදහස, දේශපාලන ප්‍රතිසංස්කරණ, මෙන්න මේ ආදී සකලවිධ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගණනාවක්ම ඉදිරියට ගෙන යාමේ අභියෝගය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තිබෙනවා. ඉතින් මෙන්න මේ අභියෝගයන්ට මුහුණ දෙන අතරේ අනෙක් පැත්තෙන් විශාල ණය ප්‍රමාණයක් රාජ්‍යයේ තිබෙනවා. මේ ණයබර පියවා දැමිය යුතු පවතිනවා. එතකොට එක පැත්තකින් ණයබර සහිත ආර්ථිකයක් සහ අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර වශයෙන් ඉතාම දැඩි අවධානයකට පත් වුණු තත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මම හිතන්නේ සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ඉදිරියට යනවා හැරෙන්නට ඔහුට කිසියම් ආකාරයකින් ආවේගකාරී ප්‍රතිපත්තියකට හෝ කිසියම් පීඩාකාරී මර්ධනකාරී ප්‍රතිපත්තියකට මේ වෙලාවේ ගමන් කිරීමේ කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ පිහිටවන ආණ්ඩුවට මූලික වශයෙන්ම ජාත්‍යන්තරයෙන් එල්ලවන අභියෝගය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම පිළිබඳ අභියෝගය රාජ්‍ය තුල. අනෙක් පැත්තෙන් දේශීය වශයෙන් ජනතාවගෙන් විශාල ඉල්ලීම් ගණනාවක් තිබෙන ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න පිළිබඳව, ඔවුන්ගේ විරැකියාව පිළිබඳව, ඔවුන්ගේ සුබ සාධනය පිළිබඳව, මේ සියල්ලක්ම පිළිබඳව පොරොන්දු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පොරොන්දු පත්‍රිකාවේ තිබුණා. ඒ සියල්ලක්ම ඉෂ්ට වෙනවද කියන එකත් එක පැත්තකින් ජනතාව බලාගෙන ඉන්නවා. සහ අනෙක් පැත්තෙන් ජාත්‍යන්තර වශයෙන් පවතින ගිවිසුම් ගණනාවක්ම ස්ථාපිත කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරන නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොහොමද ජාත්‍යන්තර සම්බන්ධතා ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් මේ වෙලාවේ වැදගත් ප්‍රශ්නයක්. එක පැත්තෙන් අපිට පේනවා මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැනි ගිවිසුමක් ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැහැදිලි විසඳුමක් ලබා දීමට සිද්ධ වෙනවා. එක පැත්තකින් මේක සම්බන්ධයෙන් වාමාංශික සහ අනෙකුත් විපක්ෂයේ දැඩි විරුද්ධතාවයක් එල්ලීමට නියමිතයි. ඒ තත්ත්වයන් තුළ ඇමරිකානු අභිලාෂයන්ට කොහොමද ලංකාවේ රාජ්‍ය තුළ ඉඩ දෙන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උත්තර දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ජාත්‍යන්තර දේශපාලනයේ එල්ලවන අභියෝගයන් සහ දේශීය ආර්ථිකය සහ සුළු ජන අයිතිවාසිකම් පිළිබඳ ගැටලු මෙන්න මේ සියල්ලක්ම කළමනාකරණය කර ගැනීමෙන් ලංකාවේ රාජ්‍ය ඉදිරියට ගෙන යනවා ද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයේදී එතුමා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ප්‍රශ්නය අභියෝගයේ ජනතාව හමුවේ තිබෙනවා. ඉතින් මේ තත්ත්වය අපි ඉදිරියේදී වඩාත් පැහැදිලි කරගත යුතු පවතින වර්තමානයේ තුල අපිට පේන්නේ එක පැත්තකින් තවමත් මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ ප්‍රතිපත්ති සහ ඔහුගේ ක්‍රියාවන් පිළිබඳව ජනතාව දැඩි විශ්වාසයක් තබලා තිබෙනවා. ඒ විශ්වාසයම ඔහුට විශාල වගකීමක් සහ බරක් වෙනවා. අන්න ඒ තත්ත්වය තුළ මේ ආණ්ඩුවේ ඉදිරි දිශානතිය තීරණය කිරීම සම්බන්ධ දැවැන්ත වගකීමක් ගෝඨාභය රාජපක්ෂගේ පොදු ජන පක්ෂයට තිබෙනවා.